මෙතෙක් කාලයක් අපේ රටේ කුසලතා සංවර්ධන සහතිකයේ හිමි වෙලා තිබුණේ නැහැ. නමුත් දැන් නව වසරේ එම සහතික ලබා දීමට කටයුතු කරන බවට ජපාන් රජය සහතික වී තිබෙනවා. ඒ සහතිකය ලැබීමත් සමගම අපේ තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් හිමි වෙනවා. ඉතින් මේ රැකියා අවස්ථා හිමි කර ගැනීමේ මූලික සුදුසුකමක් ලෙස සැලකන්නේ ජපන් භාෂාව කතා කිරීමට හා ලිවීමට හැකියවීම. මේ සඳහා අපේ රටේ ජපන් භාෂා ප්‍රවීණතා විභාග දෙකක් පවත්වනවා. එක විභාගයක් තමයි JLPL කියන විභාගය. අනෙත් විභාගය තමයි NAT කියන විභාගය. ඉතින් මේ විභාග දෙකෙන් එක විභාගයකින් NPO මට්ටම සමත් වීම හෝ ඊට වඩා ඉහළ සුදුසුකමක් තිබේ නම් ජපානීය රැකියාවක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ විභාගය පවත්වන්නේ ජපාන් රජය විසින්. මේ NAT විභාගය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මාස 4ක පාඨමාලාවක් පවත්වනවා. මේ සඳහා රුපියල් 20,000ක මුදලක් වාරික 4කින් ගෙවීම සඳහා අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. ඉතින් හැමදේනම මෙමෙ ස්ථානයෙන් හරි වෙනත් ස්ථානයකින් හරි පුහුණුව ලැබලා තිබුණත් අවසානයේදී JLPL හෝ NAT කියන විභාග සඳහා පෙනී සිටිය යුතු වෙනවා. මේ විභාගයේ ජපන් භාෂාව පිළිබඳ විභාගයක් නිසා එම භාෂාව ගැන දැනුමක් තිබිය යුතු වෙනවා. තාක්ෂණික පුහුණු වැඩසටහනක් ලෙස මොවුන් විදේශගත කරන නිසා සමහර ආයතනවල නීති රීති වෙනස් වෙනවා. සමහර වැඩසටහන් වලදී ශාරීරික පච්චා වැනි දේ තිබේ නම් විදේශගත වීමට අවස්ථාව සැලසෙන්නේ නැහැ. ඒත් සමහර ආයතනවලට එම නීති රීති අදාළ වෙන්නේ නැහැ. මේ සියලුම වැඩසටහන් සඳහා ජපාන් නියෝජිතයෙක් අපේ රටේ ඉන්නවා. ඔවුන් තමයි විභාග පවත්වා තෝරාගත් පසු පුහුණුව ලබා දී විදේශගත වීමට අවස්ථාව සලසා දෙන්නේ. නමුත් විභාගය සඳහා පුහුණු වීම අනිවාර්ය වෙනවා. ඒ වගේම පෞද්ගලික ආයතන තුලනේ පුහුණුව ලබා ගන්න පුළුවන්. භාෂාව ඉගෙන ගන්නත් පුළුවන්. ඒ සඳහා හැම කෙනාටම අවස්ථාව උදා වී තිබෙනවා. ඉතින් මේ භාෂා පුහුණුව ලබා ගත්තට පස්සේ විභාගයට පෙනී සිටීම පෞද්ගලිකව අයදුම් කරුවා විසින්ම කළ යුතු වෙනවා. මෙවැනි රැකියා අවස්ථා සඳහා සමුක පරීක්ෂණ පැවැත්වූ වෙලාවට භාෂා ප්‍රවීණතා ඇති තරුණ තරුණියන්ගේ අඩුවක් තිබෙනවා. එතෙම මෙම පරීක්ෂණය සඳහා සූදානම් කිරීම කවුරු හෝ කිරීම ඉතාම වටින දෙයක්. ඉතින් මේ විදේශ සේවා කාර්යාංශය මගින් පවත්වන භාෂා පුහුණු වැඩසටහන ගැන ඒ සඳහා හොඳම ස්ථානයේ බවට සාතික වෙන්න පුළුවන්. ඇත්තරම ජපන් යාමට කාට හරි ආසාවක් තියෙනව නම් ජපන් භාෂාව පුහුණු වීම තමයි පළමුවෙන්ම කළ යුත්තේ. ඒ වගේම තාක්ෂණික පුහුණුලාභින් මගින් විදේශ සේවා තවත් ආයතනයක් තියෙනවා. එයින් ජපානයේ සාතු සේවක ඇබැර්තු කාන්තාවන් සඳහා විශාල ප්‍රමාණයක් පවතිනවා. 2022 වසරේ සිට මෙම රැකියා අවස්ථා හිමි වෙලා තියෙනවා. කුසලතාවය හා ජපන් භාෂා හැකියාව තියෙන ඕනෑම තරුණ තරුණියෙකුට මේ වැඩසටහන මගින් විදේශගත වීමේ අවස්ථාව මුල්වරට අපේ රටට ලැබිලා තියෙනවා. මේ සියලුම රැකියා තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාලයේ වෙබ් අඩවිය මගින් ඔබට බලා ගන්න පුළුවන්. www.slbfe.lk කියන වෙබ් අඩවියෙන් මෙම තොරතුරු ලබා ගන්නට හැකියාව ලැබෙනවා. ජපානයේ ළමා උපත් ප්‍රමාණය අඩුවීම හා වැඩිහිටි ජනගහනය වැඩිවීම හේතුවෙන් වැඩ කරන පිරිස අඩුවමින් පවතිනවා. මේ තත්ත්වයේ හින්දා තමයි ජපානයේ ජීවත් වෙමින් රැකියා කිරීමට විදේශ ශ්‍රමිකයන්ට අවස්ථාව ලබා දී තියෙන්නේ. ඉතින් මේක 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වී ඇති සංශෝධනයක්. තේම 2025 අවුරුද්ද වෙන විට ශ්‍රම බලකාය විශේෂයෙන් සීග්‍රේම් අඩුවනවා. 2040 වන විට වැඩිහිටි ජනතාවගේ ප්‍රමාණය ඉහළ මගයට පැමිණෙනවා. ජපන් වීසා ක්‍රමවේදය අනුව අවුරුදු 5ක කාල සීමාවක් ඇතුළත සියලුම ශේෂ්ත්‍රයන්හි නිපුණතා ඇති ශ්‍රමිකයන් සඳහා රැකියා ලබා දීමට ජපන් රජය අපේක්ෂා කරනවා. ඉතින් වලලත් මේ ජපන් සිහිනය සැබෑ කරගන්න නම් විදේශ රැකියා කාර්යාංශය හරහා එම බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නට පුළුවන්. ඒ සඳහා අදම නිල වෙබ් අඩවියට පිවිසෙන්න. ඉතින් ඔබ මුදල් දී වංචනිකයන්ට අහුවෙන්න එපා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා අදම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.